සිදුහත් කුමරා උපන් ගමන් කතා කළාද? බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමි රචිත සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථයේ මෙසේ සඳහන් වෙනවා. උපන් කෙනෙහි බෝසතුන් කීදේ අග්ගහමස්මි ලෝකස්ස යන ආදීන් අටුවාහි දැක්වේ. සකුබණ පොත්හිද මෙය දැක්වේ. බෝසතාණන්ගේ උත්පත්තිය ගැන අක්ෂයභූත සූත්‍රාදියෙහි තුසීලුවින් චුත වූයේ සිහි ඇතිවම ඉද පිළිසිඳගා අත්දැනුම ඇතිවය ඉද සඳහන් වේ. මෙසේ හෙයින් බෝසතාණෝ ජාතිස්මරණ ගිය ජාතිය සිහිකරන නුවණ ඇත්තූ වූහ. මව කුස උසුවෙත් සිහිනුවන ඇතිවමය. එබැවින් උපන් කෙනෙහි කතා කිරීම අවිශ්වාසයට කරුණු නොවේ. උපන් කෙනෙහි සක්තියක් පියුම් පිටින් යෑමද අවිශ්වාසයට කරුණක් නොවේ. කව ආදි සමහර සතුන්ද උපන් හැටියේම දිව ඇවිදි. මෝකුස තුළදීම සිරුර එ පමණට වැඩුණ බැවිනි. කලාතුරකින් කිසි මනුෂ්‍යයෙකුටත් එබඳු ශක්තිය ඇතිව ඉපදීමට බැරිකමෙක් නැත. උපන් හැටියේ කතා කළ තවත් අය ගැන ලෝක වාර්තා ඇත. 1875 දී එංගලන්තයේ පළවු ලුයිඩිස් වීක්‍රි නම් සතිපතා පත්‍රයේ උපන් කෙනෙහි කතා කළ දරුවකු ගැන සඳහන් වේ. ප්‍රංශයේ සාලුවේ නම් ගමේ ගියක දරුවෙක් උපන. මිතුරෝ රැස්ව දරුවාගේ පියාට ප්‍රීතිය පවසමින් වුණහ. මේ අතර දරුවා උපන. එහි සිටියේ දැන් වේලාව කීයද? ඇසීය. එකෙනෙහි මූපන් දරුවා පැහැදිලි වචනයෙන් දැන් දෙකයි කීය. සියල්ලෝ විස්මිතව නිහඬව බලා හොන්හ. එවිට දරුවා කතා කරමින් මේ 1875 වන වර්ෂයේ ශුභයි. 1876 දී මේ රටේ ලේ වැගිරීම ඇතිවෙයි. මෙය දන්වන්නට මෙලොවට ආමි ඉකීය. මේ ප්‍රවෘත්තිය ඒ පත්‍රයෙන් උකුටාගෙන සිස්සන්වේ නම් පොතෙහි 438 වන පිටේ දක්වා ඇත. තවද උපන් අලුත දරුවන් නෙළුම් මල් අතුරා පිට තබාගෙන යෑමද ඉන්දියාවේ සමහර පළාත්වල අදද දන්නට ලැබෙන සිරිතකි. මේ සිරිත පැරණි එකකි. එදා බෝසතාණන් උපන් බිම නෙළුම් මල් අතුරා තුබුණා නම් මේ පිටින් සත්පියක් වැඩියා යන්න අවිශ්වාස කටයුතෙක් නොවේ. සාරාසකිකප් ලක්ෂයක් පෙරුම් පිරු බෝසතාණන් සෙසු සාමාන්‍ය මිනිසුන්ගේ ගණෙහිලා සැලකීම වැරදිය. ලොව පහළ වූ හැම දෙයින්ම සෙස්සනට වැඩි දෙවියන්ටත් වඩා උසස් ආශ්චර්ය පුද්ගලයෙකි මහ බෝසතාණෝ. ඔයා මේ ගැන හිතන්නේ මොනවාද? ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමි යනු මතු බුදුවන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ අනින් නිවැරදි බුදුදහම ඉගැන්වීමට මිනිස් ලොවට එවූ කණ්ඩායමට එක් වී මෙලොවට ආ අයකි. උන්වහන්සේ රචිත සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය මගින් බොහෝ නිවැරදි කරුණු ඉගෙන ගත හැකි. මේ ඉතා වටිනා ග්‍රන්ථය අප විසින් ශ්‍රවණ ග්‍රන්ථයක් ලෙස සකස් කර ඇත. මේක ටිකක් දිග පොතක්. ඇය 12ක් පුරා දෙවන වීඩියෝස් 14ක් ලෙසට බෙදලා තියෙන්නේ. ඔයාට විවේක වෙලාවට, දුර ගමනක් යන වෙලාවක නැත්නම් වෙන වැඩක් කරන ගමන් ටික ටික අහන්න. අහලා නිවැරදි බුද්ධාගම ඉගෙන ගන්න. ඒ නිසා පස්සේ බලන්න සේව් කරගන්න. එය ශ්‍රවණය කිරීමට මෙන්න මේ වීඩියෝ එක බලන්න.